by. Lights on. Camera, action. Coffee Studio with Muditha and Ishi. Hi everyone. සුබ දවසක්. අදත් විවේකී සතියන්තේ සුපුරුදු විදිහටම අපේ කොෆී ස්ටුඩියෝ සමගින් ඔබ මුණ ගැහෙනවා. එතෙන් අද ටිකක් වෙනස් විදිහේ කතාබහකට යන්නට තමයි අපේ බලාපොරොත්තු සූදානම. මොකද මේ විශේෂත්වය කියලා කියනවා නම් අපේ ආරාධිතයා තුලිනුයි මම මේ කියන විශේෂත්වය ගොඩනගන්නේ. මොකද මෑත කාලේ වඩාත්ම කතාබහට ලක් වූ රාජ්‍ය ආයතන ගත්තොත් එහෙන් ප්‍රධානම භූමිකාවක් නිරූපණය කරන කෙනෙක් තමයි අද දවසේදී අපි වැඩසටහනේ ආරාධිතයා විදිහට කැඳවාගත්තේ විශේෂයෙන්ම බොහෝ දෙනෙක් තොරතුරු දැනගන්නට කැමති තැනක් නමුත් යන්නට අකමැති තැනක් ඒ නිසා මෙතන ගැන හරි තොරතුරු නිවැරදි තොරතුරු දැනගන්නවා නම් එක්කෝ එතනට යා යුතු වෙනවා එහෙම නැත්නම් එතන ඉන්න කෙනෙක්ගෙන් තොරතුරු දැනගන්නට සිද්ධ වෙනවා ඒ නිසා මේ ගත කරන හෝරාවක කාලයේදී බොහෝ තොරතුරු අපට නිරාවරණය කරගන්නට පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා ඔහුමිට ඔහු නියෝජනය කරන ශේෂ්ත්‍රයේ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් මෙසේ බෙදා හදා ගන්න ඔබත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව කතාබහත් එක්ක එකතු වෙමු මේ කොෆී ස්ටුඩියෝ. නමින් තුෂාර උපුල් දෙනිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා අයිබෝන් අයිබෝන් මම හිතන්නේ බොහොම කාර්යබහුල සමයක තමයි අපිත් එක්ක තොරතුරු කතා බහ කරන්නට එකතු වෙන්නේ අලුත් තනතුරක් මෑතකදී පත් වෙච්ච තැන නමුත් බොහොම හුරුපුරුදු තැනක කොහොමද අලුත් අත්දැකීම බොහොම හොඳින් කරගෙන යනවා ඉතින් අභියෝග තියෙනවා අභියෝග මේ වන විට සෑහෙන දුරට අභියෝග ළඟා කරගන්න පුළුවන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් තවදුරටත් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි කරපු කටයුතු යම් තාක් දුරට බාධාවක් තියෙනවා නමුත් අපි ඉදිරියට මේක කරගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි වැඩසටහන තුළ මුල් විශේෂංගේ වෙන් කරන්නට හිතුවේ මේ ඔබතුමන්ගේ පෞද්ගලික ජීවිතයේ යට ගියාව පිළිබඳව තොරතුරු ටිකක් හාරා උස්සලා බලන්න එහෙමනම් හිතවතුනේ අප සෝදානම් වැඩි කල් වේලා ගන්න නැතුව අපේ රිවයින් සෙග්මන්ට් එකට යන්න රිවයින් පාසල් කාලයට ගියොත් එහෙම ඉතිහාසයට ගියොත් එහෙම අපිට දිස්ත්‍රික්ක දෙකකට යන්න සිද්ධ වෙනවා පොළොන්නරුවටත් මහනුවරටත් ඒ නිසා අපි එතනින් කතා බහ පටන් ගමු. ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලාම පාසල් යන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ඊට පස්සේ රාජකීය විද්‍යාලයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එනවා. ඉතින් මේ ප්‍රදේශ දෙකම කාලයක් අපි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා. ඊට පස්සේ මහනුවර ප්‍රදේශයට එනවා. ඇත්තටම මුලින්ම මහනුවර ඉඳලා පොළොන්නරුවට ගිහිල්ලා තමයි නැවත මහනුවර දිස්ත්‍රික්කෙට එන්නේ. ඉතින් මේ දෙකේම මට ඉතාම සුන්දර මතක තියෙනවා මොකද මගේ පාසල් ජීවිතය බොහොම සුන්දර කාලයක් ඉතින් හැමෝගෙම වගේම ඉතින් මේ පාසල් කාලේ පොළොන්නරුවේ ගත කරපු කාලයත් මගේ මිතුරන් එතකොට මගේ අධ්‍යාපන කර උගන්නපු ගුරුවරු මේ හැමදෙනාම මට විශාල දායකත්වයක් දැක්වා ඒ වගේම තමයි ඉතින් අදටත් මම පොළොන්නරුවට ආදරෙයි ඉතින් මහනුවරටත් ඒ වගේම ආදරෙයි ඉතින් මොකද මම මහනුවර ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපනය කරලා ඊට පස්සේ පදිංචි වෙලා ධර්මරාජ විද්‍යාලයට පොළොන්නරුව රාජකීය විද්‍යාල වගේ. ඉතින් එහෙත් බොහොම සුන්දර මතක තියෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ වරම් ලබන්නේ මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපන ලැබුවට පස්සේ. ඉතින් සුන්දර කාලයක්. දැන් මේ සරසවි ජීවිතය ගැන අහන්නට කලින් මට හිතුණා මේ පොළොන්නරුව ගැන කියපු නිසා මේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්නේ පොඩි විජය කියලා කියන්නේ. ඇහැට දැකලා තියෙනවද ඇසුරු කරලා තියෙනවද මොකක්ද තියෙන සම්බන්ධතාවය මේ පොඩි ජේ පොළොන්නරුවේ හිටියා කියලා මම පොඩි කාලේ අහලා තියෙනවා ඉතින් ඕක සම්බන්ධ වෙන්නේ ඇත්තටම මගේ පියාණන් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිලධාරියෙක් ඉතින් ඔහු ওই පොඩි ජේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කාර්යභාරයක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් යම්කිසි මම හිතන්නේ ඒ කාලේ පුජ්‍යලෝ බොහෝ ඉහළින් කතා කරලා තියෙනවා ඉතින් නමුත් මම නම් බොහොම පොඩි කාලේ ඒක තමයි මතකේ. හ්ම්. එහෙනම් ඒකන වැඩි කතා කරන්න ඕනේ තාත්තගේ මතකයක් ඉඳන්. හොඳයි අපි එතනින් මේ සරසවි ජීවිතයට આવොත් එහෙම කැලණිය, පේරදෙනිය, ජයවර්ධනපුර එතනින් ගෙපුවාම ඔස්ට්‍රේලියාවෙත් ඔබ අධ්‍යාපනය ලැබුවා. කොහොමද මේ සරසවි ජීවිතයේ මේ අත්දැකීම කොහොමද? ඇත්තටම මම මහනුවර මේ ධර්මරාජ විද්‍යාලයට එන්නේ
මම නීතිඥයෙක් වෙන්න බලාගෙන තමයි මම ඉන්නේ. හැබැයි මේ මට ඊට පස්සේ මගේ A level ලකුණු වෙනකොට මට ඒ වරම අහිමි වෙනවා. හැබැයි මම එදා අදිස්ථාන කරගන්නවා නෑ මම කොහොම හරි මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා ඒ මං තේරුණ ධාරාවෙන් මං ඉදිරියටම යනවා කියලා. ඉතින් ඒ අනුව තමයි මොකද මං ඊට පස්සේ ධර්මරාජ විද්‍යාලේ අපි මගේ පන්ති හිටපු සහෝදරයෝ විශ්වවිද්‍යාල වරම් ලැබනකොට අපි විශ්වවිද්‍යාල ගණනාවකට තමයි තේරෙන්නේ. පන්ති හිටපු 10 12ක් විතර වගේ විශ්වවිද්‍යාල වරම් ලැබනවා. ඊට පස්සේ අපි ඒත් ඒ සම්බන්ධතාවයන් දිගටම තිබ්බා. ඉතින් ඒ මතකත් එක්ක ඒ අපේ අරමුණ කෙරේ මම එදා ඉඳන්ම යම්කිසි ටාගට් එකක් තියලා වැඩ කරපු කෙනෙක්. ඉතින් හැබැයි අර ජීවිතේ ඒක මම හිතන හැමෝටම වැදගත් වෙනවා. ඒකයි මම කියන්නේ. අපේ දැන් අරමුණක් තියාගෙන වැඩ කරනකොට අපිට සමහරට ඒ අරමුණටම යන්න වෙන්නේ නැහැ. හැබැයි මැද දින අභියෝගත් එක්ක අපිට ඒ අරමුණු යම් ආකාරයක වෙනස් කරලා වෙන අරමුණු අපිට එනවා ඊට වඩා හොඳ අරමුණු. එතකොට ඒවා ඒ ගෝල්ස් ඇචීව් කරගන්න ටාගට් කරගත්තාම ජීවිතේ මම හිතන්නේ කොයි පැත්තෙන් හරි ඉදිරියට යනවා. ඉතින් ඒ එහෙම ගමනක් තමයි මගේ ගමන මම ආවේ. දැන් අර විදේශ සරසවියක ඉන්න කාලේ හිතුන්නේ නැද්ද ලංකාවට වඩා එහෙ හොඳයි එහෙට යමක් කරනවා නැත්නම් එහෙ දේවල් විඳිනවා කියන අදහස? ඇත්තටම මම මේ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ මගේ ටාගට් එකක් තිබ්බා. කවදාරි මම මේක ඉහළ තැනට යන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා මම ඇත්තටම ඒ වගේම තමයි මට හිතුණා මගේ දේශීය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තට පස්සේ යම් දවසක මම විදේශීය අධ්‍යක්ෂකෙකුත් ලබා ගන්න ඕනේ කියලා. ඉතින් ඒකට මට යම්කිසි මේ අවස්ථාවක් උදා වුණා 2012 වර්ෂයේදී. එතකොට මොකද මම ඒකත් මම උත්සාහයෙන් සෝත්සාහයෙන් මම ආයුධුම්පත් යොමු කළා ඔය සිඩ්නි විශ්වවිද්‍යාලයට පස්සේ මම තෝරගත්තා. ඒකෙන් මට ඒකට යන්නත් හම්බුණා. ඉතින් මට ඕන වුණේ නැවත ඒ ගිහිල්ලා මොකද මම රජයේ සේවකයෙක් මම රජයෙන් වැටුප් ගන්න කෙනෙක් මම රජයෙන් නිවාඩු දාලා ගියේ. ඉතින් මගෙන් ඇත්තටම ඔස්ට්‍රේලියාවේද මගේ විශ්වවිද්‍යාල මිතුරෝ ඇහුවා ඔයා විතරයි මේ ඇවිල්ලා ආයේ යන්නේ කියලා. නමුත් මං කිව්වා නෑ මම යා යුතුයි මොකද මම නිවාඩු දාලා ආවේ මම රට වෙනුවෙන් වගකීමක් තියෙනවා මම ඒක ඒ ටාගට් එකට මා යා යුතුයි කියන එක තමයි මම කිව්වේ. එක වසරේ තමයි බන්ධනාගාර අධිකාරී විදිහට තේරිපත් වෙන. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ශේෂ්ත්‍රයක් තෝරගන්න ප්‍රවණතාවය ටිකක් සීමිතයිනේ. කාගෙද ඇත්තට මේ තෝරා ගැනීම මෙවැනි ශේෂ්ත්‍රයකට යන්න ඕනේ කියලා? ඇත්තටම මේකත් මේ මං කියන්නේ මම මුලින් ඉඳන්ම මම බන්ධනාගාරට එන්න ඕනේ කියලා මගේ අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මං අර කලින් කිව්වා වගේ මම නීතිඥයෙක් වෙන්න අදහස් කරගෙන හිටියා. හැබැයි ඒ වගේම තමයි මම මගේ ඔය විශ්වවිද්‍යාලයේ කාලේ වුණත් මට හිතුණා මම මේ නිලැඳුමක් තියෙන ජොබ් එකකට යන්න ඕනේ කියන එක. එතකොට ඒ වගේම තමයි මම පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිසිය SP කෙනෙක් විදිහට යන්නත් වගේ අදහසක් තිබ්බා. හැබැයි ඉතින් ඒ එහෙම නිශ්චිත තැනකට කියලා නෑ මම එහෙම ඊට පස්සේ විශ්වවිද්‍යාලය අවුට් වුණාම හැමෝම වගේ මමත් ආයුධුම්පත් දැම්මා. ඉතින් ඊට පස්සේ විභාග තිබ්බා විභාග ලිව්වා. හැබැයි මේක මට මේකෙන් මම පාස් වුණා. ඊට පස්සේ තමයි මේකට එන්නේ. ඉතින් මට ඒ වෙලාවේ මම හිතුවා මම විභාගේ ලියනකොටත් මම හිතුවා මේක නම් මට ජය ගන්න පුළුවන් කියන මේ ස්ථාවරය මගේ තිබ්බා. මොකද මේ පේපර් එක මට ලියලා එනකොට මට හරි සතුටුයි. මොකද මම හිතන්නේ ලංකාවෙම දෙන්නයි ගත්තේ මේ සහකාර අධිකාරී තනතුරට. ඉතාමත් මම හිතන වසර ගණනාවකට පස්සේ තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් අවුරුදු අඩුම තමයි 5 6ක්වත් ගැප් එකක් ගිහිලා තමයි මේක සහකාර අධිකාරීවරයෙක් ගන්නෙ. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව ගිලිනුත් ආයෙ එන්නේ තව එතකොට අපේ සමහරට වයසත් ඉක්ම වෙලා. ඒක නිසා මේ කොහොම හරි ඒ අවස්ථාවේ මම තාමත් ධෛර්යවන්තව ඒ විභාගය කරා. ඉතින් ඒකෙන් සමත් වෙන්න පුළුවන් වුණා. දැන් මේ රැකියාවේ ස්වභාවය ගැන කලින් පොඩි අවබෝධයක් තිබුණාද? බන්ධනාගාරය ඇතුලේ මොනවද කරන්න වෙන්නේ? කවුද ඇසුරු කරන්න ලැබෙන්නේ? මේ දේවල් ගැන අදහසක් තිබුණාද? ඇත්තටම කියනවා නම් මගේ සහෝදරයා මගේ වැඩිමහල් සහෝදරයා බන්ධනාගාර දැන් වර්තමානයේ මැගසින් බන්ධනාගාරයේ සහකාර අධිකාරියෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඔහු තමයි මට කලින් දෙපාර්තමේන්තුවට බැඳුනේ. ඔහු ජේලවරයෙක් වශයෙන් බැඳුනේ. ඉතින් ඔහු බැඳිලා වසර 3කට විතර පස්සේ තමයි මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා මේ උපාධිය ගත්තට පස්සේ මේකට ආයුධුම් කරන්නේ. ඉතින් ඒක නිසා ගෙදර යම්කිසි අවබෝධයක් තිබ්බා බන්ධනාගාරයේ කියන්නේ කොයි වගේද. මොකද ඔහු කතා කරන දේවල් වලින් එහෙම අවබෝධයක් තිබ්බා. ඉතින් මගේ පියත් පොලිස් නිලධාරී කන්ද මේ කටයුතු සම්බන්ධ යම් අවබෝධයක් සහ අර කැමැත්තකුත් තිබ්බා. දැන් අපි මේ දැන් මෑත ඉතිහාසය ගත්තොත් එහෙම බොහෝ විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල තියෙන ප්‍රධානතම ආසනය නැත්නම් ප්‍රධානතම අසුන හිමි වුණේ ඊට බාහිරින් පැමිණෙන පුද්ගලින්නේ. විටක දේශපාලන පත්වීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පරිපාලන සේවයේ වෙනත් තැනක හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබේ පත්වීම විශේෂ වෙනවා. මොකද ඔබ බොහොම පල්ලෙහා තැන ඉඳන්ම පියවරෙන් පියවර මේ මුල් අසුනටම ගියපු කෙනෙක්. මේ අත්දැකීම
කොහොමද? ඇත්තට මේ ගැන කියනවා නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක්. ඒ වගේම මේක වෘත්තීය මේ වශයෙන් කුසලතාවයක් තියෙන්න ඕනේ මේ දෙපාර්තමේන්තුවේ මේ ජේෂ්ඨ තනතුරු වලට එනකොට. ඒතර මේක ඇත්තටම අපේ දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු තුලින්ම ආපු නිලධාරීන් තමයි 1996 98 වෙනකම්ම හිටියේ. ඒක සහකාර අධිකාරීවරුන් විදියට බැඳිලා විශේෂයෙන් මතක් කරනවා නම් ඉස්සෙල්ලාම දෙල්ගොඩ මහත්මයා මම හිතන්නේ මේ ආසියාවේම අලුත් කන්සෙප්ට් මේ හඳුන්ලා දුන්න පුජ්‍යලයෙක්. ඒ වගේම ධර්මදාස මහත්මයා ඒ වගේම ජයන්ස් මහත්මයා කියලා හිටියා. ඊට පස්සේ මෑත කාලීනවම ධනසිංහ මහත්මයා කියලා හිටියා. නමුත් යම් යම් කාලවල විවිධ හේතු වාදක කරගෙන මේ බාහිර සේවාවලිනුත් මේකට අනුයුක්ත කරා. නමුත් ඇත්තරම ඒ ගැන අපි ලොකු කතිකාවක් බන්ධනාගාර තුලත් විශේෂයෙන්ම තිබ්බා. මොකද මේක මේ තනතුර දෙපාර්තමේන්තුවේ කෙනෙකුට ලැබෙන්න ඕනේ කියන මතය. ඒක සදාකාලිකව සෑම දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හිතේම තිබ්බ දෙයක්. ඉතින් මම හිතනවා ඉතින් වත්මන් ජනාධිපතිතුමා ඒක තේරුම් ගත්තා. තේරුම් අරගෙන එතුමා තේරුම් ගත්ත මේ දෙපාර්තමේන්තුව කිලින් කරන්න පුළුවන් එකම කොට්ටාෂේ මේ දෙපාර්තමේන්තුව තුලින්ම ආපු කෙනෙක් කියන එක තේරුම් ගත්තා. ඉතින් මේ මම අතරම රජයක් විදිහට මම අගේ කරනවා ඒක මේ තේරුම් ගැනීම සහ ඔබ පිළිබඳව ලොකු විශ්වාසයකින් එතුමන් මේ වගේකින් බාර දෙන්න. ඔව් අතරම ඒකත් මම බොහොම මට මගේ ජීවිතේ මට මම ලැබපු ලොකුම ගෞරවයක්. මොකද අතිගරු ජනාධිපතිතුමන් මං කෙරේ විශ්වාසය තියලා මගේ කෙලින්ම ඇහුව ඔබට මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලාවේ රටේ නායකයා මගෙන් මට ඒ වගේ අභියෝගයක් දෙනකොට මම කිව්වා මට පුළුවන් කියලා. ඉතින් ඒ අභියෝගය තමයි මම බාරගත්තේ. මම හිතනවා මට මේ දෙපාර්තමේන්තුවේ සාධාරණයක් කරන්න පුළුවන් කියලා මේ රටට විශේෂයෙන්. හොඳයි, බොහොම ස්තුතියි අපිත් ඔබට සුභපතනවා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. එහෙමනම් හිතවතුනි අප වැඩසටහන තුර මුල්ම විරාමය ලබා ගන්නට සූදානම් වන්නේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මගේ. හොඳයි, විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ. ඉතින් දෙවන විශේෂාංගයේදී ඔබ දන්නවා අපේ පැමිණෙන ආරාධිතයාගේ කැමැත්ත පරිදි ප්‍රශ්න විමසන්නේ. ඉතින් අද අපේ ආරාධිතයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර පොල්දෙනිය මහතා. අපි බලමු ඔහු තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. හොඳයි, ඔබතුමා කිව්වා මේ ආහාර පුරුදු සහ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් තෝරගත්තේ. ඊට කලින් අපි කැමති දැනගන්න මේ අපි හැමෝටම කන්න ලැබෙන්නේ නැති කෑමක්නේ මේ හිරබත් කියලා කියන්නේ. මොකක්ද ඇත්තටම මේ හිරබතේ තියෙන විශේෂත්වය? ඉතින් මම නම් බන්ධනාගාර නිලධාරියෙක් විදියට ඉතින් හිරබතුත් කාලා තියෙනවා. මොකද අපි එහෙම කියන්නේ අපි සුපරින්ටෙන්ඩන්ට් විදියට වැඩ කරනකොට ආයතනවල අපි දෛනිකව සිරකරුවාගේ වියන බත් එක අපි ටේස්ට් කරලා බලන්න ඕනේ. ඒකට ලුණු ඇද්ද අපි ඇත්ත කියලා අපි පොඩි හැන්දක් එක්ක ඒ ප්ලේට් එක ගහලා අපි ඕකේ එක දුන්නට පස්සේ තමයි ඒක සිරකරුවන්ට බෙදන්නේ. ඉතින් ඒක නිසා ඇත්තරම ලංකාව ගත්තොත් එහෙම සිරකරුවන්ට මං හිතන්නේ මම මොකද ලෝක රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා සිරකරුවන්ට හොඳ ආහාර වේලක් දෙන රටක්. ඒකේ විශේෂයෙන්ම අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. අපිට දීලා තියෙනවා අපේ බන්ධනාගාර නිත්‍ය නියෝගානුව වර්ග කරලා කැටගරි කරලා අනිවාර්යෙන් ඒ කැටගරියෙන් එකක් තියෙන්න ඕනේ. මැල්ලුමක් තියෙන්න ඕනේ. මහා එළවලුක් විදිහට තියනවා නම් ඒකේ තියෙන්න ඕනේ වට්ටක්කා ඊළඟට අල ජාති එහෙම එහෙම තියෙන්න ඕනේ. ඒතර ඉංග්‍රීසි එළවලු කියලා වෙනම තියෙනවා. මස් මාළු කැටගරි වෙනම දෙනවා. ඒ කැටගරි වලින් අනිවාර්යෙන් එකක් දෙන්න ඕනේ. ඒතකොට මාළු වර්ග තුනක් එක්ක අනිවාර්යෙන් බත් දෙන්න ඕනේ. ඉතින් සතියට දවස් පහක් මාළු දෙන්න ඕනේ. සතියට දවස් මේ පහක් මස් දෙන්න ඕනේ. ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් කාට හරි මදි කියලා හිතනොත් ඉල්ලන්න අවස්ථාවක් තියෙනවද? නැත්නම් දෙන ප්‍රමාණය විතර? සාමාන්‍යයෙන් ඉල්ලන්න අවස්ථාවක් නැහැ. අපි දෙන ගාන කන්න ඕනේ. මේ නමුත් ප්‍රායෝගිකව එහෙම අපි කවදාවත් එහෙම සිරකරුවෙක් කැමරියක් ඉල්ලන්න දීන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට දෙන්න අවුන්ස ගානක් තියෙනවා. ඒක තමයි එයාගේ දණ්ඩනයත් එක්කම තමයි ඒක එන්නේ. ඒ අවුන්ස ගානෙන් තමයි දෙන්න. මට ග්‍රෑම් ගාන මතක නැහැ. නමුත් මේ බත් ග්‍රෑම් මෙච්චරයි, මාළු අවුන්ස මෙච්චරයි, පරිප්පු ඒ අනුව තමයි අපි ටෝටල් එක කැල්කුලේට් කරන්න කොච්චර අපි ගබඩාවෙන් ඉෂ්‍යු කරනවාද කියන එක දෛනිකව. ඉතින් එහෙම ක්‍රමවත් භාවයක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට අපි අහලා තියෙනවා මේ ඇතැම් රඳවියන් එලියෙන් කැම ගෙනලා දෙනවා. එහෙම නැත්නම් දන්නා කියන අයට එහෙම අවස්ථාව ලැබෙනවා.
විශේෂයටම සැලකිල්ලක් ලැබෙන ඇත්තටම එහෙම සැලකිල්ලක් ඔය ඇත්තටම මේක අහපු එක හොඳයි මොකද සමාජයේ එහෙම මතයක් තියෙනවා ඒක හරි මොකද ඒක තේරුම් ගන්න ඕනේ මේ බන්ධනාගාර ආයතනවල සිරකරුව විතරක් නෙමෙයි ඉන්නේ සැකකරුවනුත් ඉන්නවා ඒතකොට සැකකරුවන්ට ඒගොල්ලන්ගේ අර නඩුව ඔප්පු වෙනකන් එයා නිවැරදිකාරයෙක් විදිහට තමයි අපි සැලකන්නේ ඒක නිසා එයාට අර සිරකරුවන්ට වඩා වැඩි වරක් ප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා ඒතකොට එයාට පුළුවන් තමන්ට අවශ්‍ය කෑම ගෙදරින් ගෙන්න ගන්න ඉතින් ගෙනාගෙන එයාට තුන් වේලම වුණත් එයාට කෑම කැනීමේ හැකියාව තියෙනවා ඒක තමයි අර අපි හිතන්නේ සිරකරුවන්ට කැම දෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි. සැකකරුවන්ට පමණයි. සිරකරුවන්ට කැම ගැනීම අවස්ථාව නැහැ. හැබැයි සිරකරුවන්ට කැම ගැනීමට අපි අවස්ථාව දෙනවා. විශේෂයෙන් ওই වෙසක් පොයේ දවසට අවුරුද්දට වගේ ඒ දින අපි බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් චක්‍රලේඛනක් නිකුත් කරාම ඒ අවසර දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි හැමදාම කැම ගන්න සැකකරුවෝ පමණයි. හොඳයි එහෙමනම් අපි මාතෘකාවට ආවොත් එහෙම දැන් පෞද්ගලිකව ඔබ ගත්තාම ආහාර පුරුදු ගැන විශේෂයෙන් කතා කරන්න කැමතියි ඔබ දැන් ජාත්‍යන්තරයේ ගොඩාක් ඇවිදලා තියෙන කෙනෙක් විදිහට ඒ අත්දැකීම එක කොහොමද ඔබ ඔබේ ජීවිතේට ආහාර පුරුදු කියන දේ ඇති කරගන්නේ ඇත්තටම මේ මම මගේ එක විනෝදාංශයක් විදිහට මම කැමති හඳුන්වන්නේ මොකද මම කැමති විවිධ ආහාර රස බලන්න ඉතින් ලෝකේ මම ගියම කවදාවත් මම ගිහලා ලංකාවේ කඩයක් හොයන්නේ මම ගිහිල්ලා හොයන්නේ ඒ රටේ ඔරිජිනල් කෑම මට කන්න පුළුවන්. ඒක තමයි මගේ ටේස්ට් එක. එතකොට මම දකුණට ගියොත් මම හොයන්නේ දකුණේ ආහාර. මම උතුරට ගියොත් මම සතුටු වෙන්නේ උතුරේ ආහාර රස විඳලා. ඉතින් ඒක දේශීයවත් විදේශීයවත් හැමතැනටම එහෙමයි. ඉතින් මම ඇත්තටම කෑම් කිසි ආහාරයක් මම අනුභව කරනකොට මට මම ඒක උයලා තියෙන විදිය මට මගේ ඔළුවට මම දාගන්නවා. කොහොමද හදලා තියෙන්නේ ඈ එතකොට මම සමහරලාට මට ඇත්තටම කාර්ය බහුලයි මගේ තියෙන රැකියාව නමුත් විවේකයක් ගෙදරදී හම්බුණා මම මගේ දරුවෝ දෙන්නයි වයිෆුත් එක්ක මම ඒක හදන්න උත්සාහ කරනවා ඉතින් බොහොමද කෝකේක් ඇත්තටම යන්න පුළුවන් මට මොකද මම විශ්වවිද්‍යාලේ ඉන්නකොටත් අපේ මේ පොඩි මිතුරු කණ්ඩායමක් හිටියා අදලත් ඉතින් බොහොම බොහොම සුහදව ඉන්න කට්ටියක් අපි ඉතින් අපි කට්ටිය පොඩි හොස්ටල් එකේ උයාගෙන තමයි ගියේ. ඉතින් කන්ද මේක කන්ටිනියු වෙලා තියෙනවා. කන්ටිනියු වෙලා තියෙනවා. දැන් මේ ලෝකේ ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවානේ මේ නිර්මාංශ වෙන්න ඕනේ කියලා ඔබ කොහොමද ඒක ඔබේ ජීවිතේට අතුලත් කරගෙන තියෙනවද? අත්‍තරම් මෙහෙමයි. ඉතින් ඒක කුජලයාගේ කැමැත්ත අනුව එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉතින් හැමෝම නිර්මාංශ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේ මොකද ඉතින් සමහර රටවල් වල මං ගියපුවාම ඒගොල්ලන්ට කන්න තියෙන මස් විතරයි. ඒ රටවල් වල සංස්කෘතියත් එක්ක ඒ රටවල් වල ආහාර පුරුදුත් එක්ක මේ ඒක මේ වෙනස් වෙනවා. ඉතින් මම මගේ ජීවිතේට මම නිර්මාංශ වෙලා යම් හිතුනහම නිර්මාංශ වෙනවා. ඒ හිතුනහම අනුභව කරන ඒක මගේ විශේෂත්වයක් නෑ. හොඳයි දැන් ආහාර පුරුදු ගැන කතා කරද්දී දැන් වර්තමානයේ ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ මේ ෂණික ආහාර වලට. ඒ කියන්නේ අකමැත්තෙන් වුණත් කාර්ය බහුල ජීවිතය නිසා ෂණික ආහාර ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට ඔබ කොහොමද මේක දකින්නේ? ඇත්තටම ෂණික ආහාර නම් ඉතින් නොගන්නවා නම් හොඳයි සෞඛ්‍යමය පැත්තෙන් ගත්තොත් එහෙම. ඉතින් අපිට පුළුවන් නම් ඇත්තටම තමන්ගේ දෛනික ආහාර වේල ගෙදරදීම හදාගන්න ඒක තමයි හොඳම ක්‍රමේ. දැන් මොකද ආද තියෙන මේ ආහාර බැලුවාම ඒ ගොඩක් වෙලාවට මේ අපි දැන් අත දැන් අපි දැන් කතා කරන මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි මේ දේශීය කුළු බඩු අපි ඇත්තටම ඒවනේ පාවිච්චි කරන්නේ ඒව හොඳයි කියලානේ කියන්නේ. දැන් ඇත්තටම මේ සෞඛ්‍ය අංශ ගත්තොත් එහෙම ඒවෙන් අපි ප්‍රතිශක්තිය වැඩි වෙනවා. නමුත් අපි විදේශ රටකට ගියොත් අපිට අබ නැහැ. අබ පේස්ට්, චිලි මේ මිරිස් නැහැ, චිලි පේස්ට් එහෙමනේ අපි දාගන්නේ. ඒතර පොල් නැහැ. ඒක මොන හරි වෙන ක්‍රීම් එකක් දාගන්නේ. නමුත් අපිට මේ හැමදේම තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඇත්තටම අපිට යම්කිසි පොඩි දෙයක් මහන්සි වෙලා පොඩි හරි දෙයක් උයාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මන්නම් ඇත්තටම ගෙදර දෙනේම තමයි කන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් නැති අවස්ථාවල් වල තියෙනවා මේ හැම කන වෙලාවල් නැත්තෙම නෑ. ඉතින් ඒක තමයි හොඳම දේ. දැන් මේ සංචාරය කරලා තියෙන රටවලින් ගත්තාම මේ හොඳම ආහාර සංස්කෘතියක් තියෙන රට මොකක්ද? මම කැමතිම ආහාර සංස්කෘතියක් තියෙන රට තායිලන්තය. ඒකයි මොකද වෙරයිටිස් ගොඩාක් තියෙනවා. ඒ වගේම වෙනස්ම මාදලියක් මම දැකපු තැනක් තමයි මේ මොංගෝලියාව කියන රට. ඒක මේ බොහොම නසනුභව කරන වැඩි. නමුත් ඉතින් ඒකත් හරිම විවිධත්වයක් තියෙනවා. ඉතින් අපි යුරෝපෙ ගියොත් එහෙම ඉතින් ඒවනයි ඉතින් අපි කොමන්නේ අපි ලංකාවෙත් අපිට ඕන තරම් තියෙනවා මේ බටහිර සංස්කෘතියට ඒ අදාළ මේවා. ඉතින් තායිලන්තය කියන රටේ ඒ ආහාර ටිකක් ඒක ටිකක් හරි වෙනස්. ඒක මේ රස විඳින්න පුළුවන් විවිධ වර්ග ප්‍රමාණය වැඩි.
මන්දැන් ආපහු මේ බන්ධනාගාර පැත්තට ආවොත් එහෙම දැන් අර කලින් කවනේ මේ රිමාන්ඩ් සිරකරුවන්ට විශේෂ අවස්ථාවක් ලැබෙනවා ගෙදරින් ආහාර ගේන්න කියලා. ඉතින් ඒ හරහානේ බොහෝ වෙලාවට මේ මද්ද්‍රව්‍ය වගේ දේවලුත් බන්ධනාගාරය ඇතුළට ප්‍රවේශ වෙන්නේ. එන්න මේ පරීක්ෂා කිරීම අනිවාර්යෙන් කරන්නට සිද්ධ වෙනවා. එතකොට මම හිතන්නේ ගෙදරින් ගේන කෑම එක නෙවෙයි සැකකරුවා ළඟට යන්නේ. ඒකට වෙන විධිමත් වැඩපිළිවෙලක් තියෙනවද මේ පරීක්ෂා කිරීම කරන්න? ඇත්තටම ප්‍රායෝගිකව දැන් ගේන කෑම අපි පරීක්ෂා කරන්න වෙනවා. මොකද අපිට අපි දැන් මද්දකීමෙන් අපි දන්නවා අපි දැන් බත් එකක් ගත්තොත් අපි කියමුකෝ මස් තියෙනවා, මාළු තියෙනවා, අල කෑල්ලක් තියෙනවා. හැබැයි මේ අල කෑල්ල ඇතුළේ නම් කුඩු ටික අරන් එන්නේ අපිට මේ අල කෑලි කපන්න වෙනවා. එතකොට අර කියනවා වගේ ඔබ කියනවා වගේ මේක නේවාසිකයට යනකොට සමහර වෙලාවට අර කපල කොටලා තමයි ඒක පරීක්ෂාවට ලක් කළා යන්නේ. එතකොට යම් කිසි ගැටලුවක් තියෙනවා මේක කණ්ඩ ගියාම මේක අනල වගේ තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම මේවා එනවා. හැබැයි ඒකට ඕකට ඇත්තරම අපේ ක්‍රමවේදයන් තමයි සකස් කරන්න ඕනේ. දැන් මේ කොවිඩ් එකත් එක්ක අපි ඒ ක්‍රමවේදය ඇත්තරම සකස් කරා. දැන් අපි කරන්නේ මේක ගොඩක් රටවල් වලත් පාවිච්චි කරන මේ රිමාන්ඩ් සිරකරුවන්ට. මොකද කෑම ගෙන ඒම ගෙදරින් ගෙන ඒම අපි ප්‍රමෝට් කරන්නේ නැහැ. ඒක එක පැත්තකින් ආරක්ෂාවටත් තර්ජනයක් නේවාසිකයන්ගේ. ඒතර අපි දැන් කරන්නේ අපේ තියෙනවා වෙල්ෆෙයා මේ ෂොප් එකක්. එතකොට ඒකෙන් අවශ්‍ය ආහාර නේවාසිකයට ගන්න පුළුවන්. එකම දේ එයාගේ ගෙදරින් ඇවිල්ලා ඒ අපි යම්කිසි සීමාවක් දැන් මේ දවස්වල කරන්නේ යම්කිසි රුපියල් 2000ක සීමාවක් එයාට සල්ලි බඳින්න පුළුවන්. සල්ලි බැඳදාම ඒකට අවශ්‍ය කරන ආහාර අපි බන්ධනාගාර සුභසාධන අලවිසලෙන් නේවාසිකයන්ට සපයනවා. එතකොට අපිට ඒ බන්ධනාගාරවල ඒ ආපන ශාලාවේ තමයි ඒ වගකීම තියෙන්නේ. ඒගොල්ලෝ එතකොට අර වගේ දේවල් කරන්නේ ඒගොල්ලෝ සප්ලයි කරනවා ඇතුළට. ඉතින් ඒක තමයි ප්‍රධාන හොඳම ක්‍රමය මේ මේ මේක කරන්න. එතකොට නිවාසිකයට මේකක් වෙන්නේ නැහැ. මේ අපිට මේ වගේ ආරක්ෂාවට වැඩිපුර නිලධාරීන් ප්‍රමාණයක් උදවන්න වෙන්නේ නැහැ. වඩා විධිමත්ව ඒ වැඩේ කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපේ වැඩසටහන තුළ තවත් විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ. හොඳයි, විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වන්නේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර කුල්දෙනිය මහතා තමයි අද අපේ ආරාධිතයා විදිහට එන්නේ. ඉතින් තෙවන විශේෂාංගයේදී අප සූදානම් මේ දෙපාර්තමේන්තුව පිළිබඳව, එත් එක්කම කොමසාරිස් ජෙනරාල්තුමා පිළිබඳව, සමාජයේ කතාබහට ලක් වී තිබෙන දේවල් පිළිබඳව එතුමන්ගේ පාර්ශවයෙන් උත්තර දැනගන්නට, තොරතුරු දැනගන්නට. එහෙමනම් මේ ෆ්ලෑෂ් සෙග්මන්ට්. හොඳයි, මම වැඩසටහන අර මුලින් සඳහන් කළා වගේ ඔබේ පත්වීම පිළිබඳව විශේෂත්වයක් තිබෙනවානේ. ඔබ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුල් කාලයේ ඉඳන් බැඳුණු සහකාර අධිකාරීවරයෙක් විදිහට බැඳිලා මුල් පුටුවටම පත් වෙච්ච එකන. නමුත් මේ පත්වීමත් එක්ක ඇතුළෙන්ම යම් යම් අවස්ථාවල් වල විරෝධතා එන්න පටන් ගත්තා. ඔබ ආපු ගමන් මෙහෙයුම් කිහිපයක් ඇතුළේ දියත් කරා. මේ දේවල් එක්ක ටිකක් විරෝධතාත් ආවා. මේවා සැබවින්ම නැඟුණු විරෝධතාද නැත්නම් ඔබත් එක්ක මේ පත්වීම පිළිබඳව ගැටලුවක් ඇති කරගත්ත පිරිස් ගොඩනගපු දේවල්ද? ඇත්තරම ඉතින් මේක මේ ගමනක් යනකොට යම්කිසි ක්‍රමවේද කියන්නේ කාලාන්තරයක් ගියපු ක්‍රමයක් එකපාර වෙනස් කරන්න යනකොට ඔය විරෝධතාවයන් එනවා. එකක් මේ වාසිකයන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ ඇත්තරම බන්ධනාගාරට එන්නේ මේ සමාජයේ යම් ආකාරයක නොමග ගිය පිරිසක්නේ. ඉතින් ඒගොල්ලෝ බන්ධනාගාරට ඇවිල්ලත් ඒ ආකාරයෙන්ම සමාජයට නැවතත් තර්ජනයක් වෙනවා නම් ඒකට අපි ඉඩ දෙන්න බෑ. මොකද මේ මතේ මම එදා ඉඳන්ම හිටියා. ඉතින් මට පුළුවන් විදිහට මං බන්ධනාගාර බුද්ධි මේ කොමසාරිස්වරයා විදිහට හිටියද ඒ කාලේ මට පුළුවන් විදිහට මම ඒක කරා. ඉතින් දැන් මම මේ පුටුවටපත් වෙලා මට ඒක නොකරොත් ඉතින් මම මාගේ පත්වීමම වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා තමයි මට ප්‍රධාන ප්‍රශ්න තමයි බන්ධනාගාරයේ ගත්තාම බන්ධනාගාර විෂය පුළුල් පරාසයන් කීපයක් කරේ යොමු වෙනවා. බන්ධනාගාර සිරකරුව පුනරුත්ථාපනය කරන්න ඕනේ, ඒගොල්ලෝ රැක බලා ගන්න ඕනේ, ඒ වගේ ජීවන තත්ත්වය බලන්න ඕනේ, මේ හැම දෙයක්ම. ඒ හැම දෙයකටම වඩා මේ ශාස්ත්‍රයේ ප්‍රධානම කාරණාව තමයි සමාජ ආරක්ෂාව. ඉතින් සමාජ ආරක්ෂාව සුරක්ෂිත සමාජයක් ඇති කරන්න මේ බන්ධනාගාරවල ඉන්න පිරිස වලින් සමාජයට තර්ජනයක් නොවී තියෙන්න ඕනේ. ඒකනේ අරමුණ. පොලිසිය මහන්සි වෙලා අත්අඩංගුවට අරගෙන අධිකරණ ක්‍රියාවලියක් තුළින් බන්ධනාගාරයට දාපුවාම කෙනෙක් දාන්නේ සමාජයේ තියාගන්න බැරි හන්දනේ. එතකොට අපි අපේ වගකීම තමයි ඒ සමාජ සුරක්ෂිතතාවයට අවශ්‍ය වෙන අඩිතාලම සකස් කිරීම. ඉතින් ඒක යම් ආකාරයෙන් ගිලිහිලා තිබ්බ පහුගිය කාලවල. ඉතින් ඒක නිසා ඒකට මට කෙලින් තීරණ ගන්න සිද්ධ වුණා.
දැන් මම අහුවත් එහෙම දැන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් කරපු කටයුතු හින්දා සමස්ත දෙපාර්තමේන්තුවම පහුගිය කාලේ අර ඔබතුමන් කිව්වා වගේ මේ නිලධාරීන් දූෂිතයි කියන තැන සමාජයේ කතාබහට ලක් වුණානේ. නමුත් ඔබ දැන් මුල්ලසුනට එන කලින් ඔබ බුද්ධ්‍යංශයේ බහරව කටයුතු කළේ. ඉතින් එතෙන්දී කරපු මෙහෙයුම් වලදී මේ පිරිස හඳුනාගත්තේ නැද්ද මීට වසර කිහිපයකට කලින් ඉඳන්? ඇත්තටම බුද්ධ්‍යංශයේ මුල්ල ඉඳන්ම යම් යම් නිලධාරීන් සම්බන්ධයෙන් අපි අනාවරණයන් කරා. ඒ අනුව තීරණ ගත්ත වෙලාවන් බොහොමයක් තිබ්බා. ඇතැම් මේවා ක්‍රියාත්මක වුණ නැති බව ඇත්තයි. නමුත් ඉතින් අපි දැන් මේ බුද්ධි අංශය කියන එක වන්දනාගාරවල අනිවාර්යයෙන්ම ඉතාමත් කාර්යක්ෂම තිබිය යුතු අංශයක්. ඉතින් යම් කායම් කාලවල ඒවැ යම් යම් අඩුලුඩුකම් සිද්ධ වුණා. නමුත් දැන් වර්තමානයේ අපි සියලුම ජාතික බුද්ධි සේවයන් එක්ක සම්බන්ධ වෙලා අපි අපේ තොරතුරු අපි ඒගොල්ලන්ට දෙනවා. අපිට මොන හරි උදව්වක් අවශ්‍ය නම් ඒගොල්ලන් අපි ඉතින් මේ 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 සම්බන්ධතාවය ඉතාමත් හොඳ මට්ටමින් තියෙන්න ඕනේ මේ දෙපාර්තමේන්තුව කරගෙන යන්න නම්. මොකද මේවැයේ ඉන්න නේවාසිකයෝ ඇත්තටම යම් යම් වැරදිවලට පෙළඹිලා ඒගොල්ලන්ගේ අපරාධ චර්යාවන් වෙනස් කරගන්න එකපාර බෑ. ඒගොල්ලොන්ට සෑහෙන කාලයක් යනවා. දැන් ඔය දරුණු කියලා සලකන අපරාධකරුවෝ වුණත් දැන් මම ආවට පස්සේ භූස බන්ධනාගාරය ස්ථාපිත කරලා ඒගොල්ලෝ භූස බන්ධනාගාරයට දාලා සමාජයට වෙන ත්‍රෙට් එක අවම කරලා දැන් අපි ඒගොල්ලෝ ගැනත් අපි දැන් බලනවා. දැන් ඒගොල්ලන්ගේ මම හිතන්නේ සෑහෙන පිරිසක් ඒගොල්ලෝ ඒගොල්ලෝ කරපු වැරද්ද ඒගොල්ලෝ දැන්ට පසුතැවෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් කරන්න ඕනේ. අනික අපිට දැන් මේ මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභියෝගයක් තමයි ඉතින් මේ බන්ධනාගාරයට එන පිරිස වැඩිකම තදබදය. ඉතින් මේවත් එක්ක අපි ලොකු සටනක් කරනවා. ඉතින් අපි කොහොම වුණත් අර මම කලින් කිව්වා වගේ අපේ ජාතික වගකීමක් තියෙනවා බන්ධනාගාර ගත වන රැඳවියෝ පුනරුත්ථාපනය කිරීමත් සහ සමාජයට පෙරලා ඔවුන් උදාහරණකොට ඒගොල්ලන්ගේ සමාජයට හානියක් නොවෙනවා කියන සහතිකය අපි ලබා දිය යුතු වෙනවා. තවත් මේ බොහොම කාලීන මාතෘකාවක් ගැන අහන්න හිතුණා. ඒක වර්තමාන විතරක් නෙවෙයි ඉතිහාසෙ ඉඳන්ම මේ සමාජයේ තියෙන මතයක් තමයි රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් බන්ධනාගාරගත වුණාම එහෙම නැත්නම් දේශපාලඥයෙක් බන්ධනාගාරගත වුණාම මේ ප්‍රවෘත්තියත් එක්කම මේ සමාජ මාධ්‍යෙන් කියන තව දවස් දෙක තුනකින් බන්ධනාගාර රෝහලට යනවා. එහෙම නැත්නම් එයාලා ඉන්නේ සැපේ. මොකක්ද මේ ඇත්තටම සැපක් ලැබෙනවද? කොහොමද මේ එකපාර ඉස්පිරිතාලට යන්නේ විශේෂ පුද්ගලයෙක් විතරක්? බන්ධනාගාර ගත වීම මොනම ආකාරයෙන්ම සැපයක් වෙන්නේ නැහැ ඕනම කෙනෙකුට. මොකද අපි මොන 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 පහසුකම දුන්නත් ඉන්නේ බන්ධනාගාරයක් ඇතුළේ. හවස කූඩුවට දාලා වැහෙන්න වෙනවා. බන්ධනාගාර රෝහලේ හිටියත් ඒ දේ සිද්ධ වෙනවා. ඒත් එකම දේ තමයි බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් කතා කරනවා නම් අපිට සෞඛ්‍ය අංශ අපි නිර්දේශ කරපුවාම යම්කිසි සිරකරුවෙක් හෝ සැක්කරුවෙක් බන්ධනාගාර රෝහලට දාන්න ප්‍රතිකාර සඳහා කියලා ඒක අපිට නොකර ඉන්න බෑ. බන්ධනාගාර නිලධාරීන් ගැන අපි එක වගකීමක්. ඔබේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපි වග කියන්න ඕන. ඉතින් ඒක නිසා සමාජයට හිතන්න පුළුවන් මෙහෙම පුද්ගලෙක් ආපු ගමන් මෙහෙම යනවා කියලා. නමුත් මේ ඒකේ වෛද්‍ය හේතුමත් තමයි ඒකට අපි යොමු කරන්නේ. ඒ වගේම තමයි තැම් අවස්ථාවල අපි කියමුකෝ රටේ ප්‍රභූවරයෙක් එහෙම නැත්නම් ආරක්ෂක අංශ නිලධාරියෙක් බන්ධනාගාර ගත වුණාම අපිට බන්ධනාගාර අධිකාරීවරයාට බලය තියෙනවා ඔහුගේ ආරක්ෂාව සඳහාත් කටයුතු කරන්න. එතකොට අපි ඒ වගේ පුද්ගලයෙක් අපිට සාමාන්‍ය සිරමැදිරිවල අනෙක් නේවාසිකයොත් එක්ක දාන්න බෑ. අනිවාර්යයෙන්ම වෙන්කර ක්ලාසිෆිකේෂන් කියන එක අපේ ප්‍රිසන් ඕර්ඩිනන්ස් එකේ අපිට තියෙන බලතලයක්. ඉතින් ඒ අනුව අපි යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාර ගත වුණාම ඔහුගේ සුරක්ෂිතභාවය අපි රකින්න ඕනේ. ඒක නිසා ඒ අවස්ථාවවල ඔහුව අර පුජ්‍යයන්ගෙන් බෙන් කරලා තබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ඇවිල්ලා විශේෂ වරප්‍රසාදයක් ලබා දීමක් නෙමෙයි අර ඔහුගේ ආරක්ෂාව සඳහා හුදෙක් කරන දෙයක්. දැන් අනිත් සිරකරුවන්ට අවස්ථාව තිබෙනවා ඒ විදිහේ වෛද්‍ය නිර්දේශ ලබා ගන්න බොහොම අනිවාර්යෙන්ම. මොකද දැන් දෛනිකව බන්ධනාගාර වෛද්‍යවරයා සෑම සිරකරුවෙම පරීක්ෂා කරනවා. දැන් අපි ඔය කතා කරන පුජ්‍යලෝ බන්ධනාගාර රෝහල ගත්තොත් එහෙම වැලිකඩ රෝහල ගත්තොත් එහෙම ඒක බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා 250කට ආසන්න ප්‍රමාණය දෛනිකව. يعني නේවාසිකව ප්‍රතිකාර ඊට අමතරව තවත් 100ක් පමණ දෛනිකව ඒ සායන වලට ඇවිල්ලා නැවත බන්ධනාගාර වලට array යනවා. ඉතින් දිවයින පුරා මෙහෙම ඒ කාර්යය කරන බන්ධනාගාර සෑම බන්ධනාගාරකටම අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් බන්ධනාගාර ගත වෙන පළවෙනි දවසේ නැත්තම් පහුවදා ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් ලක් කරන්න ඕනේ. ඒක තමයි බන්ධනාගාර නීතිය.
ලක් කරලා ඔහුගේ මොනවා හරි දේවල් තියෙනවා නම් ඌට ඒ ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය වෙනවා. දැන් මේ බන්ධනාගාර රෝහල කියපහම මොකක් හෝ විශේෂත්වයක් තියෙනවද එතන? බන්ධනාගාර රෝහල කියන එකේ විශේෂත්වය තමයි ඉතින් බන් රෝහලක් නේක. එතකොට ඒකට ඌට බන්ධනාගාර රෝහලේ විශේෂත්වය කියලා කියන්නේ ඉතින් ඇඳක් හම්බෙන ඔච්චර තමයි. අය අර වගේ සිරමැදිරි එකම තියෙන ඇඳක් දාලා තිනවා ඩොක්ටර් එනවා බලනවා. ඉතින් ඒක දෛනික ක්‍රියාවලියක් යනවා. ඉතින් මේ නර්සස්ලා ඉන්නවා. මේ තදබදේ අඩුයි එච්චරයි. හොඳයි. දැන් සමාජයේ බොහොම කතාබහට ලක් වෙන තව කාරණයක් තමයි බන්ධනාගාරයේ ඇතුළත සිටින මේ දරුණු අපරාධකාරයන් හරහා බාහිර සමාජයේ පාලනය වෙන ගතියක් තියෙනවායි කියන කාරණය. දැන් බන්ධනාගාර ප්‍රධානියා විදියට ඔබතුමාට මේ කාරණය කොයිතරම් අභියෝගයක් වෙනවද? අතරේ අභියෝගේ තමයි මම ඉතින් මේ ඇවිල්ලා පොඩ්ඩක් මේ يعني වලක්වන්න කටයුතු කරේ. මොකද එහෙම තත්ත්වයක් තිබ්බා. මම කියන්නේ සීර 100ක් දැනටත් නතර වෙලා තියෙනවා කියලා. නමුත් අපි ඔය කියන ප්‍රබල ගණේ ඔය මේ 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 ජාවරම් කරපු අය ඒ වගේම සමාජයේ තර්ජනයක් වුණ අය තමයි අපි ඌස බන්ධනාගාරය ආරම්භ කරලා ඒකට අපි යොමු කරේ කියලා. එතන දැඩි ආරක්ෂාවක් දාලා ඒගොල්ලන්ගෙන් අපි විශේෂයෙන් තාක්ෂණය භාවිත කරනවා. මොකද මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාකාරකම් පාලනය කරන්න බෑ අපිට තාක්ෂණය භාවිත කරන්න නැතුව මොනම ආකාරයෙන්වත්. මොකද ඒ තරම් මේක සංකීර්ණයි. එතකොට මේකද මේවා මේ 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 මත් විශේෂයෙන් මද්‍රව්‍ය ජාවාරම් කරන අය ඒ වගේම පාතාල සමාජිකව මේගොල්ලන්ගේ අතේ යහමින් මුදල් ගැවසෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මොනම ආකාරයෙන් හරි විවිධ උපක්‍රම භාවිතා කරනවා මේ මේ දේවල් කරන්න. ඒක නිසා අපි තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. දැන් බූස බන්ධනාගාරය අපි කළමනාකරණය කරේ එහෙමයි. අපි බූස බන්ධනාගාරය එකක් අපි මොබයිල් ෆෝන් ජෑමින් සිස්ටම් එකක් හයි කරා. ඒ වගේම ඒගොල්ලන්ට මොනම ආකාරයෙන් ජංගම දුරකථන ඇතුළු ගිනිච්චත් වැඩක් නැහැ. ඒ වගේම අපි බොඩි ස්කෑනර්ස්, පාර්සල් ස්කෑනර්ස් මේ හැම දෙයක්ම දාලා තියෙනවා. ඒ වගේම අපේ හොඳ ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් ඒකට දාලා තියෙනවා. ඒක නිසා මේ ඒ කටයුතු සීමා වෙලා තියෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ සහයෝගය ලබා ගත්තා. ඇත්තටම අපිට යම් කිසි ආකාරයෙන් කරගන්න මම ඇත්තටම විශේෂ කාර්ය බලකායේ සහයෝගය අපි ගත්තේ මේ මොහොතේ අපිට අමතර සහයෝගයක් අවශ්‍ය වුණා. බද බාහිර ආරක්ෂාව සඳහා මේ ඉතින් ඒක නිසා තමයි අපි ඒක අපි ඉදීම් කරලා අපි ලබා ගත්තේ. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර මොකද ගරු මේ අපි ආරක්ෂක ලේකම්තුමා මට කමල් ගුණරත්න මැතිතුමා නිරන්තරයෙන් මට සහයෝගය දෙනවා. විශේෂයෙන්ම විශේෂ අනුකණ්ඩයක් පිහිටවන්න බන්ධනාගාර බුද්ධි ඒකකයේ තවදුරටත් පුළුල් කරන්න අපි ඉදිරියේදී ඒක පුළුල් කරලා අපේම කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්න. ඔබ දකින්න ඇති පහුගිය කාලවකවානුවල යම්පේ බන්ධනාගාර බස් රථවලට පවා පහර දුන්න මේ පාතාල ගණේ සමාජිකයෝ. ඉතින් මේවැයින් අපි වළක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ සිරසක්කරු අපි අධිකරණ වලට ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඒගොල්ලෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමයි අධිකරණය. ඉතින් ඒ වගේ අපි අපේ සිස්ටම් අපි සංවර්ධනය කරගන්න ඕනේ මේ මේවා කරනකොට. ඒ වගේ කටයුතු ගණනාවක් දැන් ඉදිරියේදී කෙරෙන්නත් නියමිතයි. අපි මේ වෙන විටත් කරලා තියෙනවා. එතකොට මේ ගැටලුව නිරාකරණය වෙයි. මේ තවත් මේ සමාජයේ කතාබහට ලක් වෙන දෙයක් තමයි මේ ඇතමුන් තමුන්ගේ ජීවිත ආරක්ෂාව පතාගෙනම මේ බන්ධනාගාරගත වෙනවා කියලා. තුන් වේල කෑම ආණ්ඩුවෙන් හම්බ වෙනවා, ආරක්ෂාව ලැබෙනවා. මේ කාරණාව නිසා හිතාමතා මොකක් හරි මත්ද්‍රව්‍ය ටිකක් ළඟ තියාගෙන හරි වෙනයම් සුළු අපරාධයක් කරලා හිතාමතාම හිරගේ ඇතුළට එනවා කියලා. මේකේ සත්‍යතාවයක් තියෙනවා. ඒකේ සත්‍යතාවයක් මෙහෙමයි. දැන් යම් ආකාරයක ඔය කල්ලි කණ්ඩායම් වල ගැටුම් එළිය ඇති වෙනකොට ඒගොල්ල සමහර විට හිතාමතාම වෙන පොඩි පොඩි දේවල් වලට අහු වෙලා ඇවිල්ලා බන්ධනාගාරයේ සුරක්ෂිත ස්ථානයක් කරගන්නවා. අර අනිත් පාතාල කණ්ඩායම් වලින් බේරලා ඉන්න ඒක වෙනවා. ඊළඟ අනිත් එක තමයි ඔය පල්ලෙහම මට්ටමේ බොහොම අහිංසක ඔය මේ පුජ්‍යලිය ජීවත් වෙන සමාජයේ ඔය ඒගොල්ලන්ට සමහර වෙලාවට ඉතින් එදී කෑම හොයාගන්නත් නැති වෙනකොට ඉතින් මේ තමයි තුන් වේලම කාලා හොඳට ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසකුත් නැතුවමත් නෙමෙයි. ඒ කියන්නේ ඒ එහෙම වෙන්නත් ඉතින් ඒ පුජ්‍යලයන්ට අර තියෙන මේ තමන්ගේ චර්යාවන් වෙනස් කරගන්න බැරිකම සහ හැබ්බැහිය දැන් විශේෂයෙන් මද්ද්‍රව්‍ය භාවිතා කරන අය ඒගොල්ලන්ට බන්ධනාගාරය කියන එක බොහොම හුරුපුරු උත්තරයක්. මේ අපිත් එක්ක මේ ඉන්නවා, ඊළඟට ආය යනවා, ආය අපතේල එළියට යනවා, ආය තව මාස දෙකකින් ආය එනවා. අපි මෙහෙන් සමහර වෙලට අපි සමාවක් දීලා නිදහස් කරනවා. අපි යන දවසේ ඒගොල්ලෝ අපිට කියලා යනවා මේ අපි ආය එන්නේ නැහැ කියලා. නමුත් ආය එනවා. ඉතින් ඒ අර ඇබ්බැහිය නිසා වෙන දේ. ඉතින් ඒ ඇබ්බැහියට ඇත්තටම අපිට දැන් වෙනත් විදිහකින් ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙනවා. මොකද ඒගොල්ලෝ බන්ධනාගාර ගත කරලා තේරුමක් නැහැ.
ඒගොල්ලෝ බන්ධනාගාරයේ නෙමෙයි ඒව ඇත්තම වෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරලා ඒගොල්ලෝ පුනරුත්ථාපනයකට කර යුතු වෙනවා ඒ වගේම ප්‍රතිකාර කළ යුතු වෙනවා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය අභ්‍යවෝ දැන් ධාරිතාවය ගැන මීට පෙර සඳහන් කරපු නිසා අහන්න හිතුණා දැන් අති විශාල ප්‍රමාණයක් මේ වෙද්දී වර්ධනය වෙලා තියෙනවානේ නියමිත ධාරිතාවයට වඩා ඒ වෙනුවෙන් මොකක්ද තියෙන සැලසුම ඇත්තරම ඉතින් ධාරිතාවය වර්ධනය කර මේ 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 එන පිරිස වැඩනම් අපි තව ප්‍රසන් සදන්න ඕනේ ඒක තමයි කතන්දරේ ඉතින් ඒ ඒ වුණාට අපිට ඒක ඒක රටක් විදිහට අපිට කියන්න බෑනේ තව ප්‍රසන් සදන්න කියලා ඉවරයි එතකොට අපි අනිත් පැත්තෙන් අපි අර මං කිව්ව ක්‍රමවේදය මේක ඇනලයිස් කරලා බැලුවාම කවුද මේ එන්නේ මේ එන්නේ වැඩි හරියක් එන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු දැන් මම ළඟ ඉන්නවා 10,000කට ආසන්න ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු වැඩි සඳහා මේව වෙන. ඉතින් මේ අයගොල්ලෝ සමාජයේ ඉන්න කොටත් සමාජයටත් හරි කරදරයක්. මොකද මේගොල්ලෝ මත්ද්‍රව්‍ය හොයනවා, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න අනිත් මිනිසුන්ගේ බඩු හොරකම් කරනවා. මොකද ඒගොල්ලන්ට දෛනික මබ්බොණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමහර අයගෙන් ඇහුවාම දවසට 3-4000 මත්ද්‍රව්‍ය බොන. ඒතර 3-4000 හොයන්න යාට රසාවක් කරලා බෑනේ. එයා අනිවාර්යෙන් දවසකට එක චේන් එකක් හරි කඩනවා. ඉතින් ඒක නිසා ඒක සමාජයේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක බන්ධනාගාරයට ඇවිල්ලා ඇති වැඩකුත් නැහැ. ඒක නිසා තමයි මං හිතන්නේ ඉදිරියේදී මං අපි හිතන්නේ රජක් විදිහට දැසරසුම් කරලා තියෙනවා මේ මේ මත්ද්‍රව්‍ය භාවිතාට බැහැවූ රැඳවියන් මේ ජාවරම් කරපු අය නෙමෙයි භාවිතා කරන අය රැඳවියන් බන්ධනාගාරයෙන් අයින් කරලා වෙන ආයතනවල පුනරුත්ථාපනය සඳහා යොමු කරන්න. ඒක ආයතනගත පුනරුත්ථාපනයක් වෙන්නත් ඕනේ මේ 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 පිරිස නැත්තම් ඒක කරන්න අමාරුයි. ඒක තමයි මට තියෙන අත්දැකීම් වලින් කියන්න පුළුවන් මේ. හොඳයි එහෙමනම් අපේ තවදුරටත් අපේ කතාබහ තුළ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ සූදානම් වෙමින් ඉන්නේ අප තවත් විරාමයක් ලබා ගන්නවා. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ අවසන් විනාඩි කිහිපය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා තමයි අද අපේ ආරාධිතයා විදිහට වැඩසටහනේ ඉන්නේ. ඉතින් තවත් කෙටි ප්‍රශ්න කිහිපයක් අහන්න නියමිතයි. විශේෂයෙන් මේ බන්ධනාගාර ජීවිතය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් මම අහුවත් හිරගෙදර දිරක සිරකරුවෙක් සම්බන්ධයෙන් තියෙන සංවේදීම සිද්ධිය මොකක්ද? සංවේදීම සිද්ධි තමයි මං හිතන්නේ මේ සිරගෙවල් වල ඉන්න සියලු දෙනාගේම තියෙන්නේ. ඉතින් සංවේදීම සිද්ධිය කියලා ඇහුවාම මට එකපාර කියන්න අමාරුයි මේ. නමුත් මම මට මතක් වෙනවා මම බෝගම්බර බන්ධනාගාරයේ ඉන්න කාලේ එක සිරකරුවෙක් හිටියා මේ ඔහුගේ ඔහු ඇත්තරම ඔහු මුදල් වංචා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වෙලා මේ වසර ගණනාවක් හිටපු සිරකරුවෙක් බොහොම අපිත් එක්ක හිතවත්ව හිටපු සිරකරුවෙක් බොහොම නායකයෙක් විදිහට හිටපු සිරකරුවෙක් දෙයා මේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ඔහුට නිදහසක් හම්බෙයි කියලා. හැබැයි ඔහුගේ දරුවෙක් නැති වුණා. ඊට පස්සේ එයාට ඒ බන්ධනාගාරය යන්නත් අවශ්‍ය නැති වුණා. එදා ඔහු ඒක බොහොම සංවේදී කතාවක්. එයා මොකද එයාගේ එකම දේ එයා හැමදාම කිය කී හිටිය එයාගේ දරුවා මේ බලන්න යන්න ඕනේ මං කවදාද කියලා. මොකද දඬුවමත් ඉතාමත් විශාල දඬුවමක් තිබ්බ කෙනෙක්. ඉතින් මට ඒක මතක් වුණා මේ වෙලාවේ. බන්ධනාගාර ශේෂ්ත්‍රය පිළිබඳව ඔබතුමා ලබාගෙන තියෙන ඉහළම සුදුසුකම මොකක්ද? බන්ධනාගාර ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් මම පුහුණුවීම් ගණනාවක් කරලා තියෙනවා. ඉතින් මම මගේ ශාස්ත්‍රපති උපාධිය මම කරේ අත්‍තර මානව හිමිකම් සම්බන්ධයෙන්. ඒකෙදි මම සිරකරුවන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් තමයි මම මගේ ස්ටඩි එක කරේ. ඒක මම තායිලන්තේ කරේ සිරකරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන්. ඒක තමයි මගේ බන්ධනාගාර පැත්තෙන් ගත්තොත් තියෙන ලොකුම සුසුකම්. දැන් සාමාන්‍යයෙන් ඔය ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙච්ච දරුණු ගණයේ අපරාධකාරයෝ සේරමලා වගේ දැකලා ඇසුරු කරලා තියෙනවා. ඔව්. ප්‍රශ්න වෙන්නේ මේකයි. මේ දරුණු අපරාධකාරයෝ කිහිප දෙනෙක් අපි සැලකිල්ලට ගත්තොත් එහෙම මේ හැමෝටම පොදු වෙච්ච ලක්ෂණය මොකක්ද? ඔවුන්ගේ මුල වැරදිලා තියෙනවා කොහේ හරි. ඔවුන්ගේ පාසල් කාලේ ඔවුන්ගේ ඒක ගණනාවක් තියෙනවා. ඔය දැන් අපි ඔය නම් නම් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔය නම් කතා කරන නායකයෝ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ එකක් පවුලෙන් ගිලිහිලා තියෙනවා මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම්.
ඒ වගේම තමයි ඒගොල්ලන්ට යම් කාලයක ඔවුන්ට වෙච්ච අසාධාරණකම් ඔහුගේ පවුලේ සමාජිකයන්ට වෙච්ච අසාධාරණකම් මේ 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 දේවල් එක තමයි මේ 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 චරිත ගොඩ නැගෙන්නේ. හැබැයි ඒ ඒ වෙලාවේ ඒගොල්ලන්ව හරිමකට යොමු කරන්න නෑයෙක් හරි මිත්‍රයෙක් හරි ගුරුවරයෙක් හරි හිටියනම් අද ඒගොල්ලෝ මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ විශාල දක්ෂතා තියෙනවා. හරිම සූක්ෂම දක්ෂතා තියෙනවා. ඒවා මේ අර වැරදි පැත්තට ගියායින් තමයි ඒ පැත්තෙන් ඒගොල්ලෝ ඉහළටම ගියේ. හැබැයි අනිත් පැත්තකින් ගියා නම් ඒත් ඒ වගේම තමයි. ඒක තමයි මට තියෙන අත්දැකීම. රටට වැඩදායි විදිහට භාවිතා කරන්න පුළුවන් අනිවාර්යෙන්. හොඳයි. ඔබගේ මතකයේ තියෙන විදිහට මෙල්ල කරන්න අපහසුම වුණ අපරාධකරු කවුද? මම කියන්න බැරි නම් මේ ඒ විදිහ අත්දැකීම් තියෙනවද? ඒ කියන්නේ දැන් ඔව් තියෙනවා. ඕන කෙනෙක් අපි හිතනවානේ මේ හිරගේ ඇතුළට ගියාට පස්සේ මෙල්ල වෙනවා කියලා. ඒ විදිහට මෙල්ල කරගන්න බැරි වෙච්ච චරිත. එහෙම චරිත ගණනාවක් තියෙනවා. කියන්නේ ලොකු සංඛ්‍යාවක් නෑ. නමුත් එහෙම චරිත කීපයක් තියෙනවා බන්ධනාගාරේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තරම ඒ අර මං කියන්නේ ඒගොල්ලන්ට ඒ දැනුම ඒගොල්ලන්ට ආකල්ප ඒවා හරිගස්සලා නැති එක සමහරවිට දැන් මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 40ක් කළා එළිය අපරාධ කරලා ඇවිල්ලා මේවා එකපාර ඒගොල්ලන්ට වෙනස් කරගන්නත් බෑ. ඔය අපරාධවල ස්වභාවය ඇත්තට ගත්තාම අපි මට කරෙක්ෂනල් ඔෆිසර් කෙනෙක් විදිහට මට කියන්න බෑ මේ සම්පූර්ණයෙන්ම මිනිස්සු හදන්න බෑ කියලා. ඒකේ එක එක මත ගණනාවක් තියෙන එකක් තමයි මේ ජානවලින් අපරාධ වෙනවා කියන එක මතයක් තිබ්බා. ඒ වගේම තමයි එහෙම නෙමේ සමාජය විසින් තමයි අපරාධකරු නිර්මාණය කරන්න කියලා මතයක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් අපේ මේ මේ බෞද්ධ ඉතිහාසයේ අඟුලිමාලත් හොඳ මිනිස්සු බවට පත් වුණා. ඉතින් ඒ වගේ චරිතත් තියෙනවා. හැබැයි ජීවිතේ හදන්න බෑ කියලා හිතන චරිතත් තියෙනවා. ඉතින් ඒ වගේ ඔබ කිව්වා වගේ මේ එකපාරක් මම ඔය යම් සිරකරුවෙකුට ඇතුලේ තව සිරකරුවෙක් පහර දීලා මං අර පහර දුන්න සිරකරුවෙන් මම ප්‍රකාශයක් සහකාර අධිකාරී විදිහට මම ලියා ගන්නකොට මම ඇහුවයි එහෙම ගැහුවේ කියලා. එහෙම ඇන්නේ කියලා. එයාට ඒක තේරුම් ගන්නම් බෑ. එයා කියන්නේම ඇසමලේ තමයි මම ඇන්නා. මොකද කොහොමද වැඩ කරන්නේ කියලා. නෑ ඒත් එයාට ඒක තේරුම් ගන්න බෑ. ඉතින් ඒ වගේ පුජ්‍යලියෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අපි කිව්වට කොච්චර කරත් ඔහුව මෙල්ල කරන්නවත් ඔහුව හදන්නවත් අපිට අර අපි සාමාන්‍ය ක්‍රමයටතේ කරන්න බෑ. ඒ වගේ ආට අපි ස්පෙෂල් ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ. සමාජයට මුදා හරින්නම බෑ ඒ වගේ පුජ්‍යලියෝ. ඇත්තටම අපි නිවැරදි විදිහට සකස් කරන්නේ නැතුව ලොකු තර්ජනයක් වෙනවා සමාජයට ආය. ඉතින් එහෙම පිරිස් ඉතාමත් අතලොස්සක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම සුසු මේ ස්ථානෙම තමයි. හොඳයි මම ඇහුවත් එහෙම දැන් ඇතමුන් බන්ධනාගාරගත වෙනවා මේ හදිසි කෝපය ක්ෂණික කෝපය නිසා තමුන් අතින් වෙච්ච වැරදි. එතකොට එවැනි පුද්ගලින් එක්ක කතා බහ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවාද? ඒ සිද්ධීන් ගැන ඔවුන් දැන් කොයිතරම් දුරට පසුතැවෙනවද? ඇත්තටම කියනවා නම් මිනි මැරුම් වලට බන්ධනාගාර ගත වෙලා ඉන්න 90%ක්ම ඔය ඔබ කියන හදිසි කෝපය නිසා හෝ කිසිම තේරුමක් නැති වැරදි සඳහා මම අහනවා ඔයාට ඔයා තප්පර පහක් ඔයා ඔය වෙලාවේ ඔඩ වාඩි වෙලා හිටියා නම් ඔයා හිතුවා නම් මම මේ කරන එක හරිනම් කියලා ඔයා ඒක කරනවාද කියලා. ඒ කියන්නේ ඒ තරම් සමහර වෙලාවට මේ වැටේ කෝටුවක් ගැලෙව්වට කොස් ගෙඩියක් කඩාගත්තට දෙල් ගෙඩියක් කඩාගත්තට හූ කිව්වට තමන්ගේ දුවට විහිළුවක් කරාට කොල්ලෙක් ඒ වගේ බොහොම සරල කාරණාවලට තමයි මේ 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 මිනිමැරුම් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම සමාජයේ මං හිතන්නේ පාසල් අධ්‍යාපනය තුළින්ම මේවා සකස් විය යුතුයි මේ මේ පුද්ගලයන්ගේ මේ චර්යාවන් වෙනස් කිරීම සම්බන්ධයෙන්. සිරකරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන දරුණුතම දඬුවම මොකද්ද කියලා මම ඔබතුමාගෙන් අහුවොත්? දරුණුතම දඬුවම තමයි ඉතින් මරණ දඬුවම. මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර ගෙදර තැබීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් නමුත් ඒ මම කිව්වේ කායිකව සහ ෆිසිකලි අපිට තියෙන දඬුවම. නමුත් ඊට වඩා මේ දඬුවම තමයි සිරගත වීම. ඒ සිරගත වීම කියන දේ මම හිතන්නේ සිරකරුවෙකුටම තමයි තේරෙන්නේ. මොකද අපි ඇතුළේ ඉන්න හන්ද අපි ඒක අත්දකින හන්ද අපි දන්නවා ඒගොල්ලෝ ඒක විඳින විදිය. මොකද තමන්ගේ හිතවතුන්ගෙන් ඥාතීන්ගෙන් පවුලෙන් දරුවන්ගෙන් ඈත් කරලා යම් කාලෙක අවුරුදු 10කට විතර එකපාර මට සිරදඬුවමක් කිව්වොත් එහෙම ඒ දේ හිතාගන්න බෑ. ඔව් අපරාධයක් කරා වුණත් මොනවා වුණත් ඒ හැමෝටම මේ ෆීලින් එක එනවා. එතකොට තමයි මතක් වෙන්නේ මං මේ කරපු දේ නිසා මට මෙච්චර දඬුවමක් හම්බුණානේ. මං
මම මේක නොකර හිටියනම් කොච්චර හොඳද කියලා ඒතකොට තමයි හිතන්නේ. ඒක නිසා මේ සමාජයේ අපි හැමෝම මේ ගැන හිතනවා. සාමාන්‍ය කොහොමද සිරකරුවෙකුගේ දිනචර්යාව වෙන්නේ? දිනචර්යාව ඉතින් අපි අලුයම 6 වෙනකොට ඒගොල්ලන් ඔය සිරමැදිරි වලින් එළියට ගන්නවා. ඊළඟට ඒගොල්ලන්ට උදෑසන ආහාරය දෙනවා. ඊළඟට ඒගොල්ලෝ අනිවාර්යෙන් දෛනිකව යම් කිසි වැඩක් කරන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙනවා වෘත්ති පුහුණුව තියෙනවා. ඒ වගේම අපේ ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. ඒ වට ගිහලා නිෂ්පාදනයට දායක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ එලිමාන්සල කඳවුරු තියෙනවා. ඒවා එනං ඒගොල්ලෝ වගාවන් කරන්න දායක වෙන්න ඕනේ. වල බේකරි හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒවට දා දවස අපි ආය හවස 5ට තමයි 4ට අවසන් වෙනවා. ඊට පස්සේ 5 ආය වෙනකොට ඒ අතර කාලය තුල යා නැවත යාගේ සිරමැදිරිය වැහෙන්න ඕනේ. යාට විවේක දිනයක් තියෙන්නේ ඉරිදා හවස් සෙනසුරාදා හවස් වරුවයි ඉරිදා දවසයි තමයි අපි වෙන් කරලා තියෙන්නේ. සෙනසුරාදා හවස මොකුත් නැහැ. නමුත් ඉරිදා දවසත් අපි වෙන් කරලා තියෙනවා ආගමික කටයුතු කරන්න. එතකොට දරුණුම ගන්නේ අපරාධ කරෙක් ගත්තොත් අපි ඒගොල්ලන්ගේ අවදානම අනුව තමයි අපි ඒගොල්ලෝ වැඩ කණ්ඩායම් වලට පවා යොදවන්නේ. විශේෂයෙන් මරණ දඬුවම නියම වුණොත් සිරකරුවෝ හෝ යම් කිසි තර්ජනයක් තියෙන සිරකරු අපි එළියට ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සිරමැදිරි වලම තමයි තියලා තියන්නේ. අනික් කට්ටිය තමයි දෛනිකව වැඩ කරගන්න අපි ගන්නෙ. ඉතින් අරගොල්ලෝ ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ සිරමැදිරි වල මේ ඒ විදිහට. දැන් ඔය ගොඩක් වෙලාවට මේ බන්ධනාගාර ජීවිතය ආශ්‍රිතව පිටරටවල චිත්‍රපටි ටෙලි නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙනවානේ. එවැනි අත්දැකීම් තිබෙනවද ඔබට? ඒ දේවල් ඔබ නරඹලා තියෙනවද? ඔව් මම නරඹලා තියෙනවා. ප්‍රිසන් බ්‍රේක් එහෙම මම නරඹලා තියෙනවා. මෙහෙමයි, බන්ධනාගාරය කියන එක අපිට එක එක රටෙන් රටට වෙනස්. ඒ රටවල් වල තියෙන සම්පත්, එතකොට කල්චර් එක අනුව ඒවා වෙනස් වෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ ලෝකේ කොහෙද හොඳම බන්ධනාගාර තියෙන්නේ කියලා. කිව්වොත් එහෙම අපිට ඒකට අපිට නිකන් බලලා කියන්න පුළුවන්, ආ යුරෝපයේ තියෙනවා ඒවා හොටෙල්ස් වගේ එහෙම එහෙම කියලා කියන්න පුළුවන්. එතකොට එහෙම එහෙම නෙමෙයි. එතකොට අපි ඒ රටේ තියෙන සංස්කෘතියත් එක්ක තමයි සහ ඒක රටේ තියෙන දියුණුවත් එක්ක ඒ දේවල් එක්ක තමයි අපි මනින්න ඕනේ බන්ධනාගාර වල පහසුකම්. එතකොට දැන් අපේ බන්ධනාගාර යුරෝපීය වගේ බන්ධනාගාර කිව්වොත් දැන් ඔක්කොම ඇවිල්ලා මේ නතර වෙයි. ඉතින් එහෙම එහෙම නෙමෙයි. ඒ සමාජයට සාපේක්ෂව තමයි බන්ධනාගාර හැදෙන්න ඕනේ. ඒක නිසා අපිට ඒක රටක දෙයක් මේකට ඇප්ලයි කරන්න බෑ. නමුත් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගන්න පුළුවන් රටවල් ගණනාවක් තියෙනවා. ඉතින් අපි ඒවත් බලලා තමයි අපි ඉදිරියට අපේ සැලසුම් සකස් කරන්න මේ කොහොමද වෙනස් වෙන්නේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ඉතිහාසයෙන් දැන් අහලා තියෙනවා මේ පොලිසියට නම් බලපෑම් එල්ල වෙච්ච අවස්ථා තියෙනවා කියලා මේ දේශපාලඥයින්ගෙන්. ඒ වගේ ඔබතුමා බන්ධනාගාරයේදී නැති ඇමතිවරුන්ගෙන් බලපෑම් ඇවිල්ලා තියෙනවා දහවල් සිරකරුවා පිළිබඳව බලන්න, එහෙම නැත්නම් මහවල් කෙනාට විශේෂත්වයක් දක්වන්න ඒ විදිහ අවස්ථා? ඇත්තටම මට නම් එහෙම ඇවිල්ලා නැහැ. ඉතින් ඇත්තටම මෙහෙම බන්ධනාගාරයේ ඉතින් අපිට උදව්වක් කියලා කරන්න දෙයක්වත් නැහෙනි. අපි එළියට දාන්න බෑනේ. ඒක අධිකරණයෙන් අපු නියෝගයන්නේ. ඉතින් සමහර වෙලාවට ඉතින් යම් ඉල්ලීම් කරලා තියෙන ඉතින් අපි දේශපාලඥයෝ විතර නේ අපේ හිතවදන කවුරු හරි බන්ධනාගාර ගත වුණාම අනේ පොඩ්ඩක් බලන්න මේ කියලා කියන වෙලාවල් තියෙනවා, නැතුව නෙමෙයි. ඉතින් ඒ එහෙම කිව්වා කියලා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ මොකද මේක යම් කිසි විනයක් තියෙන සහ අධිකරණ නියෝගත් එක්ක මේ කටයුතු කරන දෙපාර්තමේන්තුවක් නිසා. හිරේ කියන්නේ හිරේම තමයි. හිරේම තමයි. හොඳයි, අවසාන වශයෙන් ඇහුවොත් එහෙම දැන් ඔබතුමන්ගේ රැකියා ශාස්ත්‍රය දැන් දිගටම මෙතනම ඉන්න විදිහක් නැහැනේ. යම් කාලයකදී වෙනසක් කරන්නට තීරණයක් ගන්නට වුණොත් තව මොන වගේ විශේෂ ශාස්ත්‍රයක්ද තෝරගන්නේ? මම ඒ ගැන තාම නම් හිතලා නැහැ. හැබැයි ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මම විශේෂයෙන් ජාත්‍යන්තරයට යන්න ඕනේ කියන එක මගේ ඔළුවේ ඉතින් එදා ඉඳන්ම තිබ්බ දෙයක්. මොකද මෙහි යම් කිසි සේවයක් කරලා ඉවල මට මේ ශාස්ත්‍රයටම අදාළව යම් කිසි ජාත්‍යන්තර ආයතනයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මම ඒකට කැමතියි. හොඳයි, බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේ අපි ආරාධනා පිළිගත්තාට සහ වැඩසටහන පැමිණියාට අපි වැඩසටහන ගැනත් අදහසක් එකතු කරලා සමරමු. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට මම ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මොකද ඉතාමත් රාජකාරී බහුල සහ මේ බන්ධනාගාර මේ එක්ක වැඩ කරනකොට ඇත්තටම මේ අපිට අපේ පෞද්ගලික දේවල්වත් හිතන්න වෙලාවක් නැහැ. ඉතින් දැන් ඔබ මට මේකට ආරාධනා කරාට පස්සේ තමයි මම
අද හවස් වරුවේ මම වැඩට ගියේ නැහැ. මට يعني ඊයේ මම බැලුවා මේ සත්‍ය සෞන්දර්ය ඉඳගෙන අද වෙනකන් පොඩ්ඩක් විවේකයක් ගන්න මට පොඩ්ඩක් හිතන්න මගේ අතීතය ගැන. මම එකන්ද දවස් 12 12ට ඇවිල්ලා තමයි මම හිතුවේ මගේ පොළොන්නරුවේ ජීවිතේ, මගේ ධර්ම රාජයේ ගත කරපු කාලේ, මගේ විශ්වවිද්‍යාලයේ කාලේ මම මෙතන කතා කරන්න ඕනේ. ඒ වගේ බිසි ෂෙඩියුල් එකක ඉන්න මට ඔබ ආරාධනා කරලා මේ කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒත් ඒ වගේම ඇත්තටම මේ වගේ වැඩසටහනක් ගොඩක් වටිනවා අපි වගේ අයට. මොකද අපේ අපිට යම් කිසි විදිහකින් මේ අපේ අතීතය මතක් කරලා සුහද කතාබහක යෙදෙන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් හොඳයි. එහෙමනම් නැවත් සැරයක් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද බන්ධනාගාරයේ සිටින රැඳගැන් වගේම බාහිර සමාජය යහපත්ව සහ සාමකාමීව තබා ගැනීමටත් විශාල වගකීමක් ඔබතුමන් ඉටු කරන නිසාවෙන්. එහෙමනම් හිතවතුනි අපි අද දවසට කොෆි ස්ටුඩියෝ තුළින් සමුගෙන යන්නට සූදානම් වන්නේ අලිත් දින හතක් ගත වූ තැන. මෙලෙසින්ම ඔබ හමුවන්නට අප සූදානම්. එතෙක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුවදායි සතියක්.